සත්කාරක නව ශ්‍රීලන්ත කණ්ඩායම සමග පැවති පළමු 20x20 තරගයෙන් පරාජයට පත්වීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට අද සිදු වුණා. ඒ ජේමිස් නීෂම් සහ මිචෙල් සැන්ටර්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන්. මෙම තරගයේ ජයග්‍රහණය තීරණය වූයේ දක්වතු විශ්ව න්‍යායට අනුවයි. ඒ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්. ඕක්ලන්ඩ් හි ඊඩන් ගාඩන් පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දුණු නව ශ්‍රීලන්තයේ මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. එහිදී මුලින් පන්දුට පහර දුන්න කොදෙව් කණ්ඩායම කඩලු 7ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්. ඔවුන් මුල් පන්දු වාර 3යි පන්දු 1ක් තුල ලකුණු 58ක් වාර්තා කරමින් වාර්තාගත ඉනිමක ක්‍රීඩා කළා. කෙසේ වෙතත් ඉන්පසු යවූ පන්දු 12 තුල කොදෙව් ඉනිමේ කඩලු 5ක් බිඳ හෙළුනේ 1 ලකුණක් පමණක් ලබා දෙමින්. කොදෙව් ඉනිමට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම ඉනිම පන්දු වාර 16කට සීමා වුණා. කෙසේ වෙතත් ලකුණු 59ට කඩලු 5ක් දැවි ගොස් තිබූ අවස්ථාවක බිඳ වැටුණු ඉනිම ගොඩනැගීමේ වගකීම බාරගත්තේ එහි නායක කිරන් පොලාඩ් විසින්. ඔහු පන්දු 37කින් වේගවත් ලකුණු 75ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පාර 8ක් සහ 4 පාර 4ක් ඇතුළත් වුණා. ඔහු ෆේබියන් ඇලන් සමගින් එකතු වී 6වැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 84ක්. කෙසේ වෙතත් ෆේබියන් ඇලන් සහ ඇන්ඩ්‍රි ප්ලෙචර් ලකුණු 34ක් රැස් කරමින් කොඩෙව් ඉනිම ශක්තිමත් කළා. වර්ෂාව හේතුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නව ශ්‍රීලන්තයට තරගය ජය ගැනීම සඳහා පන්දු වාර 16ක් තුල හිමු ඉලක්කය ලකුණු 176ක්. එම ඉලක්කය ඉනිම නිමාවීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩලු 5ක් පමණක් දැවි පසුකර යාමට නව ශ්‍රීලන්තය සමත් වුණා. ජේම්ස් නීෂම් පන්දු 24කින් ලකුණු 48ක් ලබා ගත්තේ දැවැන්ත 6 පාර 3ක් සහ 4 පාර 5ක් සමගින්. සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඩෙවන් කොන්වේ ලකුණු 41ක් රැස් කළ අතර මිචෙල් සැන්ට්න පන්දු 18කින් ලකුණු 37ක් ලබා ගනිමින් නව ශ්‍රීලන්තය ජයග්‍රහණය කළාගෙන ගියා. පන්දු යැවීමේදී ඔෂේන් තෝමස් ලකුණු 23කට කඩුලු 2ක් බිඳ හෙළූ අතර දෙරට අතර පැවැත්වෙන තරඟ 3කින් යුත 20x20 තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා එනම් 29වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර ඊයේ පැවති කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරගයේදී ආබාධයකට ලක් වූ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සම්බන්ධයෙන් එම කණ්ඩායම අද නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව කණ්ඩායමේ කළමනාකරු ෆර්විස් මහරුප් සඳහන් කරන්නේ ඉදිරි දින කීපයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන බවයි. කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමග පැවති අදාළ තරගයේදී ඉර්ෆාන් පතාන් ක්‍රියාත්මක කළේ පන්දු වාර 1යි පන්දු 5ක් පමණයි. මෙම තරගාවලියේ දෙවැනි තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරඟ වාරයේ යටතේ ක්‍රීඩා කරන මීළඟ තරගය හෙට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. එම තරගයේදී ඉර්ෆාන් පතන් බොහෝ දුරට ක්‍රීඩා නොකරනු ඇතී.